අයිබෝවන් ඔබට වසනාවන්ත ජයග්‍රහි සුබ දවසක් වේවා. ඉතින් අපි අද මේ වීඩියෝ තුලින් කතා කිරීමට සූදානම් වන්නේ අස්මිත නැකතින් උදා වෙන 2023 නව වසර කරදර බාධක නැති සුබ වසරක් වේවිද කියන කාරණාව පිළිබඳව. මෙහිදී විශේෂයෙන්ම මේ වසරේ චන්ද්‍රග්‍රහණ දෙකක්, සූර්යග්‍රහණ දෙකක් සහ ග්‍රහ යුද්ධ 11ක් හට ගන්නවා. ඒ වගේම බුධ, සිකුරු, ශනි තිදෙනාම මකරයේ ගමන් කරන අතරම විශේෂ ග්‍රහ හා සංයෝග ග්‍රහ සටන් නැති වෙනවා. ඉතින් නැකත් රටාවේ සුවිශේෂී වෙනසක් සිදු කරමින් උදාවන 2023 වර්ෂයේ වංචාව දූෂණය බොරුව රජයන පළමු සතියක්ද උදා වෙනවා. ශතවර්ෂ 1944ක් වූ දුරුතු මස සතවක නම් තිතියලත් ගුරු දින සිට හෙවත් ක්‍රිස්තු වර්ෂ 2022 දෙසැම්බර් මස 29 වැනි දින එනම් බ්‍රහස්පතින්දා සිට ඉදිරි සතිය ඔබට රටට කෙසේ බලපන්නේද යන්න අපි විමසා බලමු. මුලින්ම ඔබට මතක් කරන්නට කැමති, ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වගේ ජ්‍යොතිෂ්‍යමය වටිනා වීඩියෝ ලදස්සනින් දැන ගැනීමට bell icon එකද ක්‍රියාත්මක කරන්න. 2022 වර්ෂයේ අවසන්ව 2023 වර්ෂය උදාවන මේ සතිය පළමුවෙන්ම සෑම දිනාටම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරන්නට හැකිවීම වාසනාවක් කොට සලකනවා. ඉදිරි වසරත් ඔබ සමග පලාපල බෙදා ගන්නට හැකි වේවයි යයිද මා සිතනවා. ඉතින් වෙනත් සතිවල පලාපල කිව්වට වඩා මේ සතිය පලාපල කිවීම වඩාත් වැදගත් වෙන්නේ අවුරුදු දෙකක් පුරා ඔබට මේ සතියේ පලාපල කියන්නට හැකිවීමයි. 2022 අග සහ 2023 මුල් දින කීපය එකම වීඩියෝකින් ඔබට ඒ පිළිබඳව පැවසීම සුවිශේෂී කාරණයක් කියලා ඔබ දන්නවා. ඉතින් ඉදිරියේදී 2023 කෙසේ වේවිදයි අපි බලමු. දෙසැම්බර් මාසයේ වෙනතට වඩා අධික ශීතලයක් දැනෙනවා. ඒ සේවි මුළු රටම සීතල උඳුවප් මාසයකට භාජනය වෙනවා. ඒ වගේම උතුරු ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇතිවීමද එදා මම ඔබට කිව්වා. නිවැරදි අනාවකි දැනගන්න දිගටම ඉතින් අපගේ YouTube channel එකත් සමග ඔබට ලැබුණ 2023 වර්ෂය තුලත් රැඳී සිටින්නට කියලා මම ඔබට ආරාධනා කරනවා. සිකුරු ග්‍රහය ධනු රාශියේ සිට දෙසැම්බර් මාස 29 වැනි ගුරු දින පස්වරු 16:02ට මකර රාශියට මාරුවීමක් සිදු වෙනවා. ඒ සමගම සුවිශේෂී ග්‍රහ සංයෝගය ඉදිරි කාලයේ පවතිනවා. එනම් බුධ, සිකුරු සහ ශනිගේ සංයෝගයයි මකර රාශියේ මේ තිදෙනා එකට ගමන් කරනවා. එවගේම 2022 12-29 වෙනි දින සිදුවන ග්‍රහ යුද්ධයක්ද පවතිනවා. එය බුධ සහ සිකුරු අතර සිදුවෙනවා. ඉන් සිකුරු පරදා බුධ ජය ගන්නවා. සිකුරු කියන්නේ රාගය, ආදරය, ලිංගිකත්වය නියෝජනය කරන ග්‍රහයෙක්. එවගේම බුධ බුද්ධිය ලබා දෙන ග්‍රහයෙක්. එනිසා බුද්ධිය ඉදිරියට ඒමක් විය හැකියි. 2022 12:31 වෙනි සෙනසුරාදා රාත්‍රියේ රෙවතී නැකත අවසන් වී 23:46 අස්විත නැකත උදා වෙනවා. රෙවතී යනු නැකත් මාලාවේ අවසන් නැකතයි. අස්විත නැකත නැකත් මාලාවේ පළමු වෙනි නැකතයි. ඒද සුවිශේෂී සිදුවීමක් වනවා. වසරක් අවසානයේ නැකත් රටාවේ අවසන් නැකත නව වසර ආරම්භයේ පළමු වෙනි නැකත උදා වෙනවා. එය ඉතින් දුර්ලභ අවස්ථාවක්ද වෙනවා. කෙසේ වෙතත් ඉදිරි සතිය ගැන අපට පැවසීමට ඇති දේ අතර විශේෂයෙන්ම බුධ ශුක්‍ර ශනි ග්‍රහයන්ගේ සංයෝගය වැදගත් වෙනවා. උපතින්ම යම් පුද්ගලයෙකුගේ ජන්ම පත්‍රයේ මෙම ග්‍රහ සංයෝගය පවතිනම් ඔහු හෝ එය බොරු කීමට දක්ෂ සත්පුරුෂ ආශ්‍රය මගහන්න අනියම් ක්‍රමවලින් දැනි උපයන පුද්ගලයන් වෙනවා. වර්ෂ ආරම්භයේදීම මේ ග්‍රහ පිහිටීම ඇති නිසා ඉදිරි සතිය මිත්‍යා ප්‍රකාශ, බොරු පොරොන්දු, මද්‍රව්‍ය, මත්කුඩු ආදී බහුල වීම ආදී දුරචාර කටයුතු වලට ඉඩ ඇති සති දෙක තුනක් අපට දැක ගන්නට පුළුවන්. වංචාව දූෂණය බොරුව රජයන සතියක් මේ ඉදිරියට අපට දැක ගන්න පුළුවන්. එනිසා තම තමාම දැහැමිව කටයුතු කර තම දූදරුවන් ආරක්ෂා කරගන්නට හුරු පුරුදු වෙන්න. මේ දිගු කාලින එකක් නොවීමත් වාසනාවක්ද වෙනවා.
වසර උදාවන්නේ අස්විද නැකතින්. එය තීර්ථයක් නැකතක්. එසේම ධනධාන්‍ය ලැබෙන නැකතක්. ඒ නිසා වසර උදාවේදී පිහිටන මේ සුබ මොහොත ඉදිරි වර්ෂයට බලපානවා. සුබ නව වසරක් අපි බලාපොරොත්තු වෙමු. ඉහළ ගිය භාණ්ඩවල අඩුවීම ගැන බලාපොරොත්තු තබමු. 2022 වර්ෂයේ අවසන් දින කීපයත් 2023 වර්ෂයේ මුල් දින කීපයත් එක්ව ගත වෙන මේ සතියේ අප අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීම පුරුද්දක්සේ උරුමයි. නවවසරක ආරම්භය අලුත් උගවක් අලුත් බලාපොරොත්තු පොදි පැද ගැනීම අපට පමණක් නෙමේ මුළු ලෝකවාසී ජනතාවටම උරුමයි. ඒ නිසා 2022ට වඩා 2023 සුබ වේවායි සිතමු. ඉතින් අපි මෙතන සිට බලමු ඒ ලග්නවලට මෙම 2023 වර්ෂය කුමන ආකාරයේ සුබ සහ අසුබ බලාපලයන් ගෙනෙවිද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ කාලය තුළදී ලොතරැයි දිනු මැදීමක් සිදු වෙනවා. ලග්නාධිපති කුජ තමන්ගේ වක්‍ර ගමනක යෙදෙන අතර රාහු ග්‍රහයා ලග්නස්ථානයේ ගෝචර වීම ඇවිදීම අධික වීමට සහ වියදම් වැඩිවීමක් පෙන්නුම් කරනවා. වාසනාව අවසනාව අතර දෝලණය වන කාලයක් නිසා ජය පරාජය සමසේ භුක්ති විඳීමට පුරුදු වීම වැදගත් වෙනවා. මානසික පීඩා වැඩිවීමක් විය හැකියි. විදේශගත වීමකට සුදුසුයි. විවාහ ජීවිතය රාහු කේතු දෙදෙනාගේ ගෝචරවල අනුව මත ගැටුම්වලට ලක්වීම හෝ දෙදෙනාගේ දුරස්ත භාවයක් පෙන්වීමක් විය හැකියි. ආදර සම්බන්ධතා බිඳවැටීම හෝ බලාපොරොත්තු කඩවීම සිදුවීමට ඉඩ ඇති වෙනවා. කර්මස්ථානයේ බුදු ශනි සිකුරු යන ග්‍රහයන් තිදෙනාගේ සංයෝගයක් වන නිසා රැවටීම්වලට හා බොරු පොරොන්දුවලට අසුවීමට ඉඩ ඇති වෙනවා. අලුතින් රැකියා ලබා දෙන බවට කවුරුන් හෝ දෙන පොරොන්දු ආදිය ගැන සැලකිලිමත් වෙන්න. ඒවා බොහෝ විට ඉටු නොවන පොරොන්දු විය හැකියි. තැරවකරුවන්ට හසු නොවන්න. ධනලාභ ඇතිවෙයි. ලොතරැයි මිලදී ගැනීම සුදුසුයි. උද්‍රාබාධ සහ සමේ රෝග මෙන්ම මානසික පීඩාද ඇතිවිය හැකි සතියක් වනවා. හදිසි තුවාල වීම අනතුරු ආදියටද ඉඩකඩ වැඩි වෙනවා. රත්න සූත්‍රයේ දිනපතා කියවන්න. කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන්න. වැඩිහිටියෙකුට ආහාර පාන පිළිගන්වන්න. ඔබගේ ජය අංකය වන්නේ අංක 10. ජය දිනේ වන්නේ කුජදා. ජය වන්නේ රතු පැහැය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ කාලය තුළදී විදේශගත වීමක් බලාපොරොත්තු වෙනට පුළුවන්. ලග්නාධිපති පුණ්‍යස්ථානයේ හැසිරීම සුබඵල ගෙන දෙනවා. ආගම දහමට සිත යොමු වන අතර රවි ග්‍රහය අටමන රාශියේ ගෝචර වීම නිසා උෂ්ණ රෝග වැඩිවීමක් මෙන්ම ගමන් බිමන් විනෝද චාරිකා වන්දනා ගමන් ආදිය හෝ විදේශගත වීමකට ඉඩ ඇති වෙනවා. රුචක යෝගය පවතින නිසා ඉවසීම අඩුවිය හැකි. එනිසා ඉවසීමට පුරුදු වෙන්න. අනියම් සම්බන්ධතා අඩුවීමකට ඉඩ ඇති වෙයි. ගෘහ ජීවිතයේ තරමක් නොසන්සුන් බවක් පෙන්වයි. ධනස්ථානයේ ග්‍රහයකු නැතත් අයස්ථානයේ ගුරු සිටීම නිසා ධනලාභ පවති. එහෙත් වයස්ථානයේ රාහු සිටීම නිසා වියදම් අධිකව ණයතුරුස් වීමකට වුවද ඉඩ ඇති වේ. රැකියාස්ථානයේ කාර්යශූර ස්වභාවයක් වැඩි උනන්දුවක් පෙන්වනවා. උෂ්ණ රෝග ඇස්වල හෝ හිසේ ආබාධ ඇති විය හැකි. ලේ විසවීමකට හෝ ලේ ගැලීමකට අවස්ථා ඇති වේ. වේගවත් ගතිගුණ ඇති වේ. ඒ සඳහා පිළියම් ලෙස විවිධ වර්ණමල් පූජා කරන්න, පෙන්ඩස කෑම දන් දෙන්න, ඉවසීම පුරුදු වෙන්න. ඔබගේ ජය අංකය වන්නේ අංක 9. ජය දිනය වන්නේ කිවිද සහ ජය වර්ණය වන්නේ විවිධ වර්ණයි. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ අපල මේ කාලය තුළදී මඟහැරෙනවා. රවි බලවත්ව 7 රාශියේ ගත වෙනවා. ඒ ලග්නස්ථානයට පෙනෙන නිසා වෙනතට වඩා සිටි ආඩම්බර පවක උනන්දුවක් ඇතිවිය හැකි. ක්‍රියාශූර ගතිද පෙන්වයි. කුජ ශනි දෙදෙනාගේ ගෝචර වී පවත්නා ස්ථාන දෙස බලන විට කාර්යශූර ගති වැඩිවීමක් පෙන්වනවා. ඒ වගේම වෙනතට වඩා ඇවිදිලි අධික වීමක්ද පෙන්වනවා. රාහුගේ ගෝචර වීම අනුව බොහෝ අපල මගහැරි යාමකට අවස්ථා පවතිනවා. තමාගේම සිතේ ඇතිවන ආඩම්බරකම වැඩිවීම නිසා සහකරු සමග ගැටුම් ඇති වෙන්නට පුළුවන්. කෙසේ හෝ ධනය ඉපැයීමට සිත යොමු විය හැකි. එනිසා අසමාන ක්‍රමවලින් ධනය උපයන්නට නොහොත් සාධාරණයට ධනය ඉපැයීම වැදගත් වෙනවා. නීති ගැටලුවක් ඇතිවීමේ අවධානමද වැඩි වෙනවා. උෂ්ණ හා මුත්‍රා රෝගවලට අවස්ථාව උදා වෙනවා. එනිසා උෂ්ණ හා පෙන්ඩස කෑම අඩු කරන්න.
ඉතින් උෂ්ණ ආහාර පාන අඩු කිරීම සඳහා පිළියමක් තවන අතර කොහොඹ අතු කීපයක් නිදින කාමරයේ තබා ගන්න. ස්නානය කරන විට කොහොඹ දළු මිශ්‍ර ජලය පාවිච්චි කරන්න. විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයද පතන්න. ඔබගේ ජය අංක වන්නේ අංක 6. ජය දිනේ වන්නේ බුද්ධදා සහ ජය වන්නේ කුලපැහැය. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ රැකියා බලපොරොත්තු මේ කාලය තුළ ඉෂ්ට කර ගන්නට පුළුවන්. මාලවී භද්‍ර ශෂ වැනි ප්‍රබල යෝග කීපයක්ම එකම රාශියක ගොච්චරේ වී පවතින කාලයක් වනවා. ඉතින් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමටත් විවාහයේ ප්‍රීතිමත්ව ගත කිරීමටත් වැඩ ඇති කාලයක් වනවා. ආගම දහමටද වැඩිපුර යොමු වන කාලයක් වනවා. ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට හා පවත්නා ප්‍රේම සම්බන්ධතා වැඩි දියුණු කිරීමටත් හේතු වෙනවා. ගෘහ ජීවිතය වෙනදට වඩා ප්‍රීතිමත් වෙනවා. විදේශගත වීම හෝ විදේශ නෑදෑයන් හිතවතුන් ඇමතීමට හෝ ශුභ කාලයක් වෙනවා. නිවසට අමුත්තන් පැමිණීමට ඉඩ ඇති වෙනවා. රැකියා බලාපොරොත්තු වන්නට සුභ කාලයක් වෙනවා. රජයේ රැකියා ලාභ ඇතත් නව ප්‍රතිපත්ති අනුව රැකියා කප්පාදු නිසා තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන යුගයක් වුවත් පෞද්ගලිකංශය හෝ ස්වයං රැකියාවක් ඇති කිරීමට හෝ පවත්න රැකියාව වෙනසක් වීමට ඉඩ ඇති වෙනවා. ධනය ලැබීමට අවස්ථාව ඇති වෙනවා. පරණ ණය මුදලක් හෝ බැංකුවකින් බලාපොරොත්තු වූ මුදලක් ලබාගත හැකි කාලයක් වනවා. උෂ්ණ රෝග වැඩි විය හැකි. ලේ ගැලීම, ලේ විසවීම ආදියට ඉඩ ඇති වේ. මුත්‍රා රෝගවලටද අවස්ථාව වැඩි. ඒ සඳහා පිළිවෙත් ලෙස අභිසම්බදාන පිරිත කියවන්න. බෝධි පූජා පැවැත්වීම හා විෂ්ණු දෙවියන්ට බාරහාර වීමද සුබයි. සතුන්ට ආහාර දෙන්න. ඔබගේ ජය අංක වන්නේ අංක 6. ජය දිනේ වන්නේ සඳුදා, ජය වන්නේ කොළපැහැය. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ කාලය කලබලකාරී සතියක් වනවා. ලග්නාධිපති මෙන්ම රවිග්‍රහයාද ධාරකස්ථානයේ ගෝචර වන කාලයක් වනවා. උසස් අධ්‍යාපනය ලබන්නට සුදුසු ඵල ලැබෙන අතර දරුවන් නිසා සතුටක් ඇතිවිය හැකි කාලයක් වනවා. තරමක් කලබලකාරී සතියක් වනවා ගෘහ ජීවිතයේදී. පවුලේ වැඩිමහල්ලායෙකුගේ අසනීපයක් නිසා කාලය හා ධනය ඊට වැඩිය වැය කිරීමට සිදු වුවත් නිවසේ කටයුතු උනන්දුවෙන් සිදු කෙරේ. වෙනතර වඩා පවුලේ අයගේ එක්ව කටයුතු කිරීම වැඩි වෙනවා. රැකියා වෙනසක් හෝ රැකියා ස්ථාන වෙනසකට මුල පිරීමක් විය හැකි. එසේම විදේශගත වීමකට අවස්ථා ඇති වෙනවා. තරමක් අභිවේකී කාලයකි. වැයපක්ෂයද වැඩි වේ. මුත්‍රා රෝග උදරාබාධ ඇති කරවයි. පවත්න රෝගී තත්ත්වයන් වැඩි විය හැකි. මේ කාලය තුළ ඇතිවන රෝගයන් දිගු කලක් ප්‍රතිකාර ගන්නට විය හැකි නිසා ප්‍රවේශම් වෙනට ඕන. ඉතින් පැණි රස කෑම අඩු කරන්න, ශිව දෙවියන්ට පළතුරු හා එළකිරි පූජා කරන්න, කඩල තම්බා දන් දෙන්න. ඒවා ඔබට ශුභ ප්‍රතිඵල ගෙන දෙයි. ඔබගේ ජය අංක වන්නේ අංක 6. ජය දිනේ වන්නේ ත්‍රිවිධ, ජය වන්නේ රතු පැහැය. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ සහකරු සමග ගැටලු ඇති කර ගන්නවා. ලග්නාධිපති තවත් ග්‍රහයන් දෙදෙනෙකු සමග මකර රාශියේ ගෝචර වීමක් සිදු වෙනවා. මාලවී භද්‍ර ශෂ යෝග සහිත කාලයක් වනවා. ඒ නිසා වාසනාවන්ත කාලයක් විය හැකි. එවකෙම අන්‍යයන් බොරුවෙන් වංචාවෙන් රැවටීමට සමත් කාලයක් වනවා. වංචාවට බොරුවට මුල් තැන දෙන නිසා සහකරු සමගද ගැටලු ඇති කරගත හැකි. එවකෙම සමාජයේදී තමාගේ කපටි ගතිගුණ භාවිත කිරීමට යෑම නිසා තාවකාලික ජයග්‍රහණ ලැබුවත් දිගු කාලීනව අයහපත් ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇති වේ. කර්මස්ථානයට පෙනෙන ග්‍රහයන් නිසා රැකියාවේ ප්‍රගතියක් ලැබීමට හැකි. කේතු ග්‍රහයා ලග්නස්ථානයේ සිටීම නිසා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. රැකියාවේ දියුණුවක් හා ධනය ඉතිරි කිරීමට අවස්ථාව හිමිවේ. මලබතය, අජීර්ණය, රුධිර විසවීම හා අනතුරු ආදිය වැඩි විය හැකි. කාලයක් නිසා ප්‍රවේශම් වන්න. පත්තිනි දෙවියන්ට පුද පූජා පවත්වන්න, රස කැවිලි දන් දෙන්න. කර්ණීයමෙත සූත්‍රයේද දිනපතා කියවන්න. ඒ ඔබට ශුභ වේ. ඔබගේ ජය අංක වන්නේ අංක 4. ජය වර්ණය වන්නේ විචිත්‍ර වර්ණ සහ ජය දිනය වන්නේ කිවිදා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට ස්ථාන මාරු වීමක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති තවත් ග්‍රහයන් දෙදෙනෙකු සමග එහිම ධාරක ස්ථානයේ රවි ග්‍රහයා මානපස්ථානයේ ගෝචර වන කාලයක් වනවා. එවාගේම ගුරු සත්වන්නේ සිටීම ශුභයි. එසේම තුලා ලග්න හිමියන් දේශපාලනයේ යෙදෙන්නේ නම් ඔවුන්ගේ ජනප්‍රියත්වය වැඩිවීමට අවස්ථාව ඇති වෙනවා. දරුවන්ට ශුභඵල ගෙන දෙනවා. කාලාත්‍ර සමාජ ස්ථානයේ ගුරුගේ බලය වැඩි වී එම නිසා වෙනදට වඩා සමාජය පිළිගැනීමට අවස්ථාව පවතිනවා. නිවසේ කටයුතු බහුල වීමක්ද පෙන්නුම් කරනවා.
රැකියාවේ දියුණුවක් හෝ ස්ථාන මාරුවකට අවස්ථා පවතිනවා. ඒවගේම රැකියා ලාභ ඇති වෙනවා. ධනෙ ලැබීම අතින් එතරම් ශුභ වෙන්නේ නම් නැහැ. වැය පක්ෂය වැඩි වෙනවා. උෂ්ණ රෝග මලබද්ධය ඇති අයට අශුභයි. එසේම හිසේ තුවාල වීමක් හෝ හිසේ වේදනා ඉදිරියේදී වැඩි විය හැකියි. හදිස්සි නතුරු වැඩි විය හැකියි. කාලයක් වෙනව නිසා ප්‍රවේශම් වෙන්න, උෂ්ණ ආහාර අඩු කරන්න, තුන් සූත්‍රයේ දිනපතා කියවන්න, පැරරි බෝධි වෘක්ෂයකට සාත්තු කරන්න, එවා ඔබට ශුභ ප්‍රතිඵල ගෙනදේ. ඔබගේ ජයංකය වන්නේ අංක 6, ජයදිනය වන්නේ බුධදා, ජයවන්නේ වන්නේ කොළපැහැය. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ තනතුරු වෙනස් වීමක් සිදු වෙනවා. ලග්නාධිපති කාලස්ත්‍රාණයේ ගෝචර වීම එතරම් ශුභ වෙන්නේ නැහැ. ඉවසීම අඩුවීමක් පෙන්නුම් කරනවා. උෂ්ණ රෝග ආදිය නිසා ගැටලු ඇති කර ගන්නවා. ඉවසීම අඩුවීම තමගේ ආත්මార్థකාමී හැඟීම් වැඩිවීමත් නිසා තරමක් ප්‍රශ්න ඇති කර ගැනීමක් පෙන්නුම් කරනවා. ඒත් සමාජයේ පිළිගැනීමකට ලක්වීමක් ඇති කර ගැනීමට උත්සාහ කළ හැකි. රැකියාවේ දියුණුවකට හෝ උසස් වීමකට හෝ තනතුරු වෙනස් වීමකට ඉඩ ඇතිවේ. නායකත්වයේ කෙරේ යොමු වීමකට අවස්ථාව ඇතිවේ. ධන ලාභ පවතී. විදේශගත වීමට අවස්ථාව උදාවේ. තමාගේ බාල සහෝදරයෙකු වෙනුවෙන් කාලය හා ධනය වැය කිරීමට ඉඩකඩ පවතී. උෂ්ණ රෝග, හිසේ රෝග හෝ ඇස්වල ආබාධ ඇතිවීමකට අවස්ථාව උදාවේ. ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවීමකට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වෙන්න, කතරගම දෙවියන්ට පූජා පවත්වන්න, අභිසම්බිධාන පීත දිනපතා කියවන්න, පරිප්පු මිශ්‍ර ආහාර දන් දෙන්න. ඒවා ඔබට ශුභ වේ. ඔබගේ ජයංකය වන්නේ අංක 2, ජය දිනය වන්නේ කුජතා, ජයවර්ණය වන්නේ රතු පැහැය. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට ධන ලාභ මේ කාලය තුළදී ලැබෙනවා. ලග්නාධිපති ධනස්ථානයේ රවි ග්‍රහයා ලග්නස්ථානයේ බලවත්ව හැසිරෙන දින කීපයක් වනවා. වෙනදට වඩා වැඩ කටයුතු බහුල වන කාලයක් වනවා. කාර්යබහුල කාලයක් වනවා. වෙනදටත් වඩා උනන්දුවෙන් කටයුතු කරන කාලයක් වනවා. තම ගැන මහත් බලාපොරොත්තු තබාගෙන කටයුතු කරනවා. නායකත්වය බලාපොරොත්තු වන කාලයක් වනවා. බුද්ධිය ක්‍රියාත්මක කරන්නට අවස්ථාව උදා කරනවා. රැකියාවේ දියුණුවක් හෝ උසස් වීමක් ගැන බලාපොරොත්තුව තැබීම සුදුසු වෙනවා. නව රැකියා බලාපොරොත්තු වන අයට ඉදිරි කාලයේ රැකියා ලබා ගත හැකි. ධනය ලැබීම අතින් යහපත් වෙනවා. ආර්ථික ලාභ ඇති වෙනවා. හදිසි ධන ලාභයකට උරුමය පවතිනවා. විදේශගත වෙනවා. උෂ්ණ රෝග වැඩි කෙරෙනවා. මලබද්ධය ඇති අය ප්‍රවේශම් වන්න. එම රෝගී තත්ත්වයන් වැඩිවීමකට අවස්ථාව පවතිනවා. ඉතින් වැඩිපුර ජලය පානය කරන්න, ජලයේ වැඩෙන ආහාර අනුභව කිරීමද සුදුසු වෙනවා. විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය පතන්න. ඔබගේ ජයංකය වන්නේ අංක 1, ජයදිනය වන්නේ ගුරුදා, ජයවර්ණය වන්නේ කහපැහැය. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට ආර්ථික වාසිය මේ කාලය තුළ ඇති වෙනවා. ශනිගේ ඒරාෂ්ටක අපලය තවදුරටත් පවතින නිසා ප්‍රවේශම් වීම සුදුසුයි. එහෙත් ලග්නස්ථානයේ ලග්නාධිපති සමග බුධ සහසිකුරු ගෝචර වීම තරමක් සුදුසු නැහැ. පාපග්‍රාහයෙකු ලග්නාධිපති ලෙස ලග්නස්ථානයේ ගෝචර වීම අසුභ ඵල ගෙනදේ. එහෙත් බුධ සහසිකුරු නිසා ඒ පාපයන් අඩුවීමක් වෙනවා. සෙනසුරු අපලයටත් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නට අවස්ථාව වැඩි වෙනවා. නිවසේ සතුට වෙනුවෙන් කටයුතු කරනවා. විදේශගත වීමකට හෝ විදේශක සිටින නෑදෑ හිතවතුන්ගේ පැමිණීමක් දැකිය හැකි කාලයක් වෙනවා. ඇවිදිලි අධික වෙනවා. මනස නිදහස් කර ගැනීමට පුරුදු වීම සුදුසු වෙනවා. ධන ලාභ වැඩි වෙනවා. ආර්ථික දියුණුවකට අවස්ථාව ඇති වෙනවා. නව ව්‍යාපාර ආරම්භය, ස්වයං රැකියා ආරම්භය ආදීට සුදුසු කාලයක් වෙනවා. කලාංශයේ රැකියා කරන අයට ශුභයි. ස්ථාවර තැන්පතු ඇති කර ගැනීම හෝ නව ව්‍යාපාර සඳහා ආයෝජනය ගැලපෙනවා. රුධිරය ආශ්‍රිත ගැටලු හා හදිසි තුවාලවීම්, හන්දි රෝග වැඩි වෙනවා. ඒ සඳහා පිළියම් ලෙස මෛත්‍රී භාවනාව පුරුදු වන, විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන්න, නිර්මාංශ වන්න, බෝධි පූජා පවත්වන්න. ඔබගේ ජයංකය වන්නේ අංක 3, ජයදිනය වන්නේ ශනිදා, ජයවර්ණය වන්නේ නිර්භය. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබ මේ කාලය තුළදී ආගමට නැඹුරුවක් දක්වනවා. ලංකා කේන්ද්‍රයේ කුම්භ ලග්නය නිසා කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු ඉරෂ්ටක අපල වල බලපෑම වැඩිවීමක් සිදු වෙනවා. ඒ නිසා කරදර ආතතිය වැඩි වෙන කාලයක් වෙනවා. සෙනසුරු ඉරෂ්ටක අපල ඇතත් රවි ග්‍රහයාගේ ගෝචර ඵල අනුව බොහෝ දෝෂ මඟහැරී යනවා. එය කෙටි කාලීන බලපෑමක්. රවි මාරුව මාසයකට වරක් සිදුවන නිසා ඒ කෙටි ආරක්ෂාව පමණයි. රාහු කුජ රවි වැනි ග්‍රහයන්ගේ බැල්ම කාලස්ත්‍රස්ථානයට එළවෙන නිසා ගෘහ ජීවිතය අවුල් වෙනවා. දරුවන්ගේ දියුණුව ගැන සතුටු විය හැකියි. ධනස්ථානයේ ගුරු ගෝචර වීම ධනලාභ ගෙන දෙනවා. එහෙත් වැයස්ථානයේ සිකුරුෂා ශනි සිටීම නිසා අනවශ්‍ය දේ සඳහා කරන වියදම් අධික වෙනවා. ආගම දහමට වැඩි නඹුරුවක් පෙන්වනවා. ඒ සුදුසුයි.
සිතපහන් කර ගැනීමට ඒ සඳහා වැඩිපුර කියවන්න. මකර ලග්නයේට මෙන්ම හදිසි අනතුරු ලේ විසවීම, හන්දි සහ මානසික රෝග පීඩා වැඩි වන කාලයක් වනවා. විෂ්ණු දේව ආශිර්වාදයේ පතන්න. ඔබද මෛත්‍රී භාවනා පුරුදු කරන්න. හැකිතාක් නිර්මාංශ ආහාර දන් දෙන්න. බෝධි පූජා පවත්වන්න. ඔබගේ ජය අංකය වන්නේ අංක 2, ජය දිනය වන්නේ කිවිදා, ජය වර්ණය වන්නේ කොළපැහැය. මීන ලග්නය. මීන ලග්නයේ උපන් ඔබට නොසිතූ ධනයක් ලැබෙනවා. ශනි ඒරාෂ්ටකය ලැබුවත් ශනිගේ වක්‍ර වීම නිසා කෙටි කාලයකට ශනි ඒරාෂ්ටක බලය අඩුවීම දැකිය හැකි. ඒත් ශනිගේ අපල අඩුවීමක් වෙන්නේ නැහැ. ගුරු ලග්නාධිපති ලෙස ලග්නස්ථානයේ සිටීම සුභඵල ගෙන දෙනවා. ඒ නිසා ඉදිරි කාලයේ මීන ලග්න හිමියන්ට දියුණුවක් දැකිය හැකි. බුද්ධිමත් තීරණ ගැනීමට පෙළඹීම සුභ වෙනවා. එසේම රවි කර්මස්ථානයේ බලවත් වීම නිසා ඉදිරි දින කීපයේ තමගේ වෘත්තීය දියුණුවක් පෙන්වනවා. ඒ නිසාම ගෘහ ජීවිතයේ වෙනදට වඩා සාමකාමී ගතිගුණ ඇති කරනවා. රැකියාවේ කැපී පෙනෙන දිනුවක් දැක්විය හැකි. නවරකයා ලැබීමට කාලයක් වෙනවා. එසේම ඔබේ බුද්ධිය ප්‍රයෝජනයට ගතහොත් තමගේ තත්ත්වය දියුණු කරගත හැකි. ධන ලාභ සහිත කාලයක් වෙනවා. නොසිතූ ලෙස ධනයක් ලබන්නට ඉඩ ඇති වෙනවා. උදරාබාධ සමී රෝග ඇති විය හැකි. එසේම අවිදිලි අධික වන නිසා ප්‍රවේශම් වෙන්න. ඔබගේ විෂ්ණු දේව ආශිර්වාදය පතන්න. බෝධි පූජා පවත්වන්න. පිළිකුල් භාවනාව පුරුදු වෙන්න. ඔබගේ ජය අංකය වන්නේ අංක 1, ජය දිනය වන්නේ ගුරු, ජය වන්නේ කහපැහැය.